සුබදවසක් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනෙක්ම පහඳුල් කිඩිප් channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අදත් අපි ගහලා තියෙන්නේ low end PC එකෙන් ගන්න පුළුවන් game series එකේ තවත් එක්තරා වීඩියෝ එකක්. ඉතින් මේ වෙලාවේදී අපි ඔයාලට කතා කරන්නේ ඔයාලගේ මේ වෙදිත් ඇති second gen, third gen, එහෙනම් 4th gen i3 laptop එකක් වෙන්න පුළුවන්, desktop එකක් වෙන්න පුළුවන්. අව මේ සාමාන්‍ය 4GB RAM එකක්වත් තියෙන ඊමගින් onboard graphic use කරන desktop එකක්, laptop එකක් වගේ PC එකක්. ඉතින් මේ තියෙන කාලවකවනොත් එක්ක ඉතින් ගොඩක් කට්ටිය move වෙලා තිබ්බලුත් PC components වලට ඉතින් ගොඩක් කට්ටිය අලුත් graphic card buy කරලා තිබ්බා. ඉතින් පුළුවන් කට්ටිය අනිවාර්යයෙන්ම ගන්න. මොකද දැන් මේ වෙද්දී market එකේ price එක ඔකල මතකයි තියර බුබුල වගේ ඇවිල්ලා නැත්නම් කියන්නේ බබල් එකක් ඉපරුව වගේ එකපාරටම ප්‍රයිස් එක ඩ්‍රොප් වීගෙන ආවා brand new card වලක් ගණන් අඩු වුණා ඒ වගේ නිසා PC parts අනික components motherboard processor වල පවා දැන් ටිකක් මිල අඩු වෙලා හැබැයි graphic card නම් ගොඩක්ම මිල අඩු වුණා ඉතින් ඔය මේ අල්ල බලන්න ගොඩක් කට්ටිය තමන්ට graphic card එන මේ වෙලෙදි ගොඩක් කට්ටිය අරන් තිබ්බා මේ අඩු වෙච්ච වකමානුවත් එක්ක පෞද්ගලිකව මමත් මේ ළඟකදී ඉඳන් මේ graphic card MD ගන්න පොඩ්ඩක් තීරණය කරලා තියෙන්නේ එහෙම නැත්නම් මම ඔයාලට ඒ ගැනත් වීඩියෝ එකක් අරගෙන එන්නම් Right, I think other video ke di api oyalat ekak katha karanne. Samanya me wage podi low budget desktop ekak laptop ekak thiyena ekata godak kattiya asa games equal ekak thamai Call of Duty gena games franchise ekak me Call of Duty game franchise ekage Call of Duty ekage games goda hariyak thiyena. Ithin udahanne ekata Black Ops, Modern Warfare, Call of Duty Vanguard, World at War ithin me wage ගොඩක් හයි ස්පෙක් ඉල්ලන Call of Duty games තමයි ගොඩක් කට්ටියට Call of Duty ගම මතක් වෙන්නේ. හැබැයි ඉතින් මේ වගේ low high spec ඉල්ලන කලින් ඉතින් ඉස්සර ඉඳන් ආපු Call of Duty game list එකේ ගොඩක් games තියෙනවා මේ වෙද්දී ඇහිලා තියෙන සාමාන්‍ය PC එකකින් උනත් play කරන්න. ඉතින් සාමාන්‍ය උගාව i3 engine 4GB RAM වගේ තියෙනවා නම් ඔයාලට ටිකක් හොඳ game උත් සෙල්ලම් ගන්න පුළුවන් Call of Duty එකේ. ඒ හැරෙන්න සාමාන්‍ය 4GB ID එකක වගේ තියෙනවා නම් අද මේ අපි කතා කරන හැම Call of Duty game එකම ඔයාලට ඔයාලගේ low end PC එකේ අනිවාර්යයෙන්ම play කරන්න පුළුවන්. ඒක නිසා එහෙනම් බලමු මොනවද මේ අදගෙන තියෙන low end PC games කියලා. ඉතින් වීඩියෝ පටන් ගන්න කලින් දෙයක් තියෙන මතක් කරන්න. ඉතින් අපේ YouTube channel එකේ videos වල පළවෙනි පාරට බලන එක නම් ඉතින් මේ වීඩියෝ හොඳයි වගේ නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එක විදිහට අපේ පළවෙනි ගේම් එක දෙස් විදිහට තෝරගන්න Call of Duty World at War කියන ගේම් එක. මේ ගේම් එක ගැන කතා කරොත් මේක Modern Warfare 4 එකට පස්සේ රිලීස් වුණ ගේම් එකක්. ඒ වගේම තමයි මේක සාමාන්‍ය ටිකක් හොඳ ග්‍රැෆික් ක්වොලිටියක් තියෙන ගේම් එක. සාමාන්‍යයෙන් ওই පොඩි මැෂින් එක i3 4th gen එක වගේ තියෙනවනේ 4GB RAM එක. ඔයාලට මේ Call of Duty World at War ගේම් එක low graphics එක සාමාන්‍යයෙන් ප්ලේ කරන්න පුළුවන් සුපීරියට. ඉතින් මේකේ සාමාන්‍යයෙන් දෙවන මහා ලෝක යුද්ධ ආශ්‍රිත ස්ටෝරියක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේකත් ප්ලේ කරන්න අපි ලෝක යුද්ධ ෆීලින් එක ගන්න පුළුවන් කෙනෙක් ඉතින් ගහන්න පුළුවන් හොඳ ගේම් එකක් තමයි Call of Duty World at War කියන්නේ. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනිම ගේම් එකක් තමයි මේ Call of Duty World at War. එච්චර ලොකු GB setup එකකුත් නෑ, සාමාන්‍ය GB 6ක් 7ක් වගේ ආසන්න ප්‍රමාණයකට දිවෙනවා. ඒ වගේ තමයි මේක system requirement එක විදිහට ඔයාලට core to do සඳහන් වෙන. ඒ වගේ තමයි ඔයාලට මේක 4GB RAM එකක්, onboard graphics සාමාන්‍ය තියෙනවනේ Intel RRD graphics එහෙම තියෙනවනේ සාමාන්‍ය 512 ඊට පස්සේ 1GB වගේ හිට වෙන තියෙනවා. මේක කොහොමද ඔයාලගේ වැඩ ගන්නවා? ඉතින් මේ සාමාන්‍ය Intel RRD graphics තියෙන machine එකෙන් අනිවාර්යෙන් ගහන්න පුළුවන් i3 3rd gen i3 4th gen වගේ එකකින් මේ game එක ඔයාලට අනිවාර්යෙන්ම හොඳ graphics quality එකක play කරන්න පුළුවන් lag ගන්න නැතුව සාමාන්‍යයෙන්. Right, ඒකෙන් පස්සේ මම ඉතින් ඊළඟ මගේ දෙවෙනි game ඉතින් තෝරගන්නේ ඒ Call of Duty list game list එකේ අපිට අමතක කරන්න බැරිම Call of Duty games වලින් එකක්. ඒක Call of Duty 4 series එකේදී Call of Duty 4 ගැන කතා කරොත් Call of Duty 4 එකේ අනු කොටස් විදිහට Call of Duty games තුනක් release වුණා. ඒ තමයි Call of Duty 4 Modern Warfare 1, Modern Warfare 2 සහ Modern Warfare 3. ඉතින් මේක මුලින්ම තමයි Modern Warfare 1 එක. ඉතින් මේ Modern Warfare කියන්නේ මේ ලෝකේ තියෙන ජනප්‍රිය වෙච්චම story games වලින් එකක්. ඒකට හේතුව තමයි මේ ගේම් එකේ තියෙන action සහ මේකේ තියෙන story. ඉතින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ හිත ඇතුළට කාවා දින්න පුළුවන් හොඳ ලස්සනම story එකට හිමිම කියන ගේම් එකක් තමයි Call of Duty Modern Warfare 4 Call of Duty 4 Modern Warfare 1 කියන ගේම් එක. ඉතින් අනිවාර්යයෙන්ම කෙනෙක් play කරලා බලන්න ඕනි games ගහන්න කලින්. ඔය ගන්න ලොකු games play කරන්න කලින් ඔය අනිවාර්යයෙන්ම ගහලා බලන්න හොඳම story තමයි මේක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. මේක ප්ලේ කරන එක ලොකු රිකමෙන්ඩ් එකක් කියලා නෑ. මේක යෝගතම තවත් විශේෂ කාරණේ සඳහන් කරන්න ඕනි. ඔයාලට
මේක මල්ටිප්ලේ මොඩ් එකක් තියෙනවා. සාමාන්‍ය මේක මල්ටිප්ලේ මොඩ් එක ගැන කතා කරොත් එහෙම ඔක ජනප්‍රිය වෙච්චම ටූර්නමන්ට් පවා සාම සෙල්ලම් කරන මොඩ් එක තමයි කෝල් ඔෆ් ඩියුටි 4 මල්ටිප්ලේ එක. අපි කියන්නේ කෝඩ් 4 එම්පී මැප් ගහන එක. ඉතින් ඒක ගොඩාක් කට්ටිය අතර සාම ජනප්‍රියයි. ඒ නිසා අනිවාර්යයෙන් මේකත් ප්ලේ කරන්න. 2007-08 වගේ කාල වකවානුවල නිෂ්පාදිත ගේම් එක ගොඩක් කට්ටිය තාම සාදරයෙන් වැල්දෙන් ප්ලේ කරන ගේම් එකක් කියන්න පුළුවන් කෝල් ඔෆ් ඩියුටි 4 මොඩර්න් වර්සියා වන්න. ඉතින් ලෝ ස්පෙක් PC තියෙන එකකට ප්ලේ කරන්න හොඳම ගේම් එකක් කියන්න පුළුවන් මේකත්. රයිට්, මම ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ කෝල් ඔෆ් ඩියුටි 4 මොඩර්න් වර්සියා 2 එකට. මොඩර්න් වර්සියා 2 ගැන කතා කරද්දී මොඩර්න් වර්සියා 1 එකේ ඉවර වෙන තැන ඉඳන් එතන ඉඳන් ඊළඟට කතාවක් තමයි ඒ කියන්නේ දෙකිනෙකට සම්බන්ධ වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ප්ලේ කරන්න මතක් කරන්න එපා. ඉතින් අර මොඩර්න් වර්සියා 1 එකේදී මම මෙතන ස්ටෝරි එක ස්පොයිල් කරන්න. ඉතින් ඔයාලට මේ ස්ටෝරි දැනගන්න ඕන නම් SLPC එකේ ප්ලෑන් අය ගැනත් තියෙනවා. ඒ වගේම තමයි දැන් PC 361 එකේ ડોක්ටර් කසුන් අය මේකේ වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒව අනිවාර්යෙන් බලන්න. ඔයාලා ස්ටෝරි ගැන දැනගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම්. ඉතින් ඒ වගේම තමයි මේ කෝල් ඔෆ් ඩියුටි මොඩර්න් වර්සියා 2 එකේ හොඳ ග්‍රැෆික්ස් ක්වලිටියක් බලා ගන්න පුළුවන්. සාමාන්‍ය මොඩර්න් එකට සාපේක්ෂව හොඳ කලර්ෆුල් ඉෆෙක්ට් එකක්. ඒ වගේ තමයි ඔයාලට මේකෙදි හොඳ බොස් ෆයිට් එකක් වගේ එකක් මම බලා ගන්න පුළුවන්. 1 එකට වැඩිය හොඳ එකක්. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලා කෝල් ඔෆ් ඩියුටි 4 මොඩර්න් වර්සියා 2 එකේ මම සිංගල් ප්ලේ මොඩ් එක ප්ලේ කරලා බලන්න තමයි. මේක ප්ලේ කරන ලොකු රික්කෑමන්ට ඉල්ලන්නේ නැහැ. 4GB RAM එකක් ඔන් බෝඩ් ග්‍රැෆික් වලින් මේකත් සාමාන්‍ය ලෝ සෙටින්ග්ස් වලින් ඔයගොල්ලෝ ගහ ගන්න පුළුවන්. මම මේකේ රීමාස්ටර් එක නෙමෙයි නෝමල් පරණ ගේම් එක. රයිට්. ඒකෙන් පස්සේ මම ඊළඟට තෝරගන්නේ Call of Duty 4 Modern Warfare 3 එක. ඉතින් ඒක ගැන කතා කරොත් මේක ටිකක් නවීනතම ආයුධ සහ අර Modern Warfare 2 එකට වැඩිය ටිකක් එහාට ගිහිල්ලා ටිකක් Advanced Weapons ඊට පස්සේ Soldiers ලපා ටිකක් වෙනස් කරලා චුට්ට ගේම් එක ඩිෆිකල්ටි එක මේ පොඩ්ඩක් එහාට ගිහිල්ලා ටිකක් ලොකු පිරිසක් එක්ක සටන් ගන්න තියෙන ගේම් එකක්. ඒ වගේම තමයි තාක්ෂණික වැඩිපුර පාවිච්චි කරලා තියෙන මේ ගේම් එකේ. සාමාන්‍ය හොඳ මට්ටමක තියෙන ස්ටෝරිගස් ස්ටෝරියස් හොඳ මට්ටමකින් තියෙනවා කියන්න පුළුවන්. සාමාන්‍ය ලෝක ජනප්‍රිය වෙන්න මේ ගේම් එක බලපාන ප්‍රධාන හේතුව වෙනදි මේක. ඒ වගේම තමයි මේ ගේම්ස් හැම එකක්ම ඔප්ටිමයිස් කරලා වෙලා තියෙනවා. ඒ කාලේ හැදේ සාමාන්‍ය තියෙන පොඩි මැෂින් එකක උනා ප්ලේ කරන උදාහරණයක් 4GB RAM එකක් තියෙනවා නම් මේ ගේම් එක ඔන් බෝඩ් ග්‍රැෆික් වලින් උනත් වැඩ ගන්නවා. ඒක නිසාමයි මේ ගේම්ස් ජනප්‍රිය වෙන්න මෙච්චරම මේක හේතු සාධකයක් වෙන්නේ නැත්තේ. ඉතින් Call of Duty 4 Modern Warfare 3 එක මේ විදිහේ හොඳ ගේම් එකක්. ඉතින් ඒකෙත් මම ස්ටෝරි සඳහන් කරන්නේ. ඉතින් ඔකෝල් ගහලා බලන්න අනිවාර්යෙන්ම ස්ටෝරි ගැන දැනගන්න නම්. ඉතින් මේක ප්ලේ කරන්න සාමාන්‍ය 4GB RAM එකක් ඔන් බෝඩ් ග්‍රැෆික් වලින් සාමාන්‍ය ප්ලේ කරන්න පුළුවන්. Intel HD ග්‍රැෆික් 2500 උඩ වගේ වේ. රයිට්. ඒකෙන් පස්සේ මම ඊළඟට තෝරගන්නේ Call of Duty Black Ops 1 series එක. ඉතින් Call of Duty Black Ops series එක ගත්තොත් එහෙනම් මේක හැල ටිකක් ශීත යුද්ධ කාලය ආශිත හිතුවනි උදාහරණයක් කියන්නේ. ඒකත් ඔකෝල් ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා. රයිට්. ඒ සීරියස් එකේ පළවෙනි ගේම් එක තමයි Call of Duty Black Ops 1 ගේම් එක. ඉතින් Call of Duty Black Ops 1 ගේම් එක හොරි ගහන්න ආසයෙන් ඉන්නව නම් ගහන්න පුළුවන් කිසිම පහ නැතුව. මේක ගොඩාක් ලෝ ස්පෙක් PC එකක් ගහනවා. සාමාන්‍ය 2GB RAM එකක් තියෙන මේ ගේම් එක ගහන්න පුළුවන්. ඉතින් 4GB RAM එක තියෙන එකට සාමාන්‍ය ඔන් බෝඩ් ග්‍රැෆික් වලින් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. එතෙන්දී අපිට අත්‍යවශ්‍ය වෙන දේවල් තමයි ඔයාලට මේක ප්ලේ කරන්න ඕන සාමාන්‍ය 256 FPS ලගේ VGA එක. රයිට්. ඉතින් මේ දේවල් එක්ක ඔයාලට Call of Duty Black Ops 1 ප්ලේ ගේම් එක හිමිපැද්ද ප්ලේ කරගන්න පුළුවන්. රයිට්. මම Call of Duty Black Ops 1 එකෙන් පස්සේ ඊළඟට යන්නේ Call of Duty Black Ops 2 එකට. ඉතින් ඒකත් අපි කලින් සඳහන් කරා වගේ ලෝකේ ජනප්‍රිය වෙච්ච තවත් ගේම් සීක්වල් එකක් Call of Duty Black Ops 2 කියන්නේ ආදායම් පිට ආදායම් තියපු හොඳ ගේම් එකක් Call of Duty Black Ops 2 කියන්නේ. ඒක හේතුව මේ ගේම් ස්ටෝරි එක ගේම් එක හේතුව තමයි මේ ගේම් එක ඔප්ටිමයිසේෂන් එක. ඒකට හේතුව තමයි මේ ගේම් එක ප්ලේ කරන්න සාමාන්‍ය පොඩි මැෂින් එක IC 3rd gen මැෂින් එකේ වුණා 4GB RAM එක මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් ඔන් බෝඩ් ග්‍රැෆික් එක. ඉතින් ඒක නිසා ඔයාලා Call of Duty Black Ops 2 එකත් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න මතක් කරන්න ඕනේ. ඔයාලා ගන්න තියෙන පොඩි PC එකකින්. රයිට්. මම ඒකෙන් පස්සේ අන්තිම ගේම් එක තෝරගන්නේ Call of Duty series එකේ පරණම sequel game එක. ඒක Call of Duty 3 game එක. Call of Duty 3 කියන්නේ Call of Duty වල ටිකක් පරණ series එකේ game එක. ඉතින් ඒකත් අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න ඕනේ. ඒකේ තියෙන දෙවන මහ ලෝක scene එක ලෝක විද කතන්දර වලට ආසක්තිය ඇතුලින් තියෙන හොඳ ඔප්ෂන් එකක් Call of Duty 3. මේක ප්ලේ කරන්න තියෙන 1GB RAM එක වුණා මේක ප්ලේ කරගන්න පුළුවන් ඔයාලට. මේක එච්චර ලොකු ගේම් එකක් නෙවෙයි, පොඩි ගේම් එකක්. ඉතින් මොකද ඉතින් නැති කෙනා මේ Call of Duty game list එක ගැන. ඉතින් මේ වගේ game list එකක් මම ආයේ එනවා ඔයගලන්ට. ඒ වගේ තමයි අපේ benchmark video set එක ගැන ගොඩක් කට්ටිය හොඳයි කියලා තිබි. ඉතින් මම මේ video series එක දිගටම කරනවා. ගොඩක් කට්ටිය අහලා තිබි ඉල්ලන හින්දා. රයිට්. ඉතින් මොක වීඩියෝ හොඳට ලයික් කරන්න, තවත් වැඩිමල් ෂෙයා කරන්න. ඉතින් හමුවුතත් අලුත් වීඩියෝ එකකින් තව ඔයාලට සුබ දවසක්.